පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස් වුණා අප වාර්තාකරු සඳහන් කළේ කෝප් කමිටුව මාධ්‍යයට විරුද්ධ නොකිරීම සම්බන්ධයෙන් සමග ජනබලවේගයේ මන්ත්‍රී එස් එම් මරික්කාර මහතා මෙහිදී අදහස් පළ කළ බවයි වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න ඇසීමට නිසි අවස්ථාවක් නොලැබීම සම්බන්ධයෙන්ද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මැසිවිලි නැගුවා ඔබතුමාගේ අවධානය යොමු කරනවා ඊයේ දිනේත් අද දිනේත් වාචිකව අපේක්ෂා කරන ලද ප්‍රශ්න සකසා ඇති ආකාරය විශේෂයෙන් දැන් විපක්ෂයේ මන්ත්‍රීවරු 73 දෙනෙක් තමයි ඉන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 82 දෙනෙක් ඉන්නවා කතානායකතුමනි එතකොට ආණ්ඩු පක්ෂයේ ඊයේ දිනේදී මන්ත්‍රීවරු 2 දෙනෙකුට පමණයි ප්‍රශ්න වලට අවස්ථාව සලසලා දීලා තියෙන න්‍යාය පත්‍රයේ අද දිනේදී මන්ත්‍රීවරු 3 දෙනෙකුට පමණයි අවස්ථාව දීලා තියෙන්නේ එතකොට මේ ප්‍රශ්නවල විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න දෙක බැගිනුත් ඉදිරිපත් කළා තියෙනවා ආණ්ඩු පක්ෂය එහෙම නැහැ ඒ නිසා මේ ප්‍රශ්නය ගැන සැලකිලිමත් කතානායකතුමනි අපි ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙනවා නෑ නෑ පොඩ්ඩක් කෑ ගහන්න නැතුව ඉන්නකෝ ඔහොම ඉන්න කෑ ගහන්න නැතුව කතානායකතුමනි දැන් මමත් මුලදීම ප්‍රශ්න බාර දුන්නා පාර්ලිමේන්තුව ඇවිල්ලා දිවුරුම් දීලා දවස් කීපෙකම බාර දුන්නා නමුත් මගේ එක ප්‍රශ්නයයි තියෙන්නේ ඔබතුමා මුලින් බාර ඊට කලින් බාර දෙන්නේ නැති අනිත් කට්ටිය ඒකයි නෑ නෑ කතා නැහැ එහෙම වෙන්න බෑ මම 22 වෙනිද වගේ දුන්නේ නෑ නමුත් අපේ ලියා මේ ප්‍රශ්නයක් බාර දුන්නාම ගරු මන්ත්‍රීතුමා ඒක ලේඛනගත වෙනවා ඒ ලේඛනගත වෙන පිළිවෙලට අනුව තමයි ගන්න පාර්ලිමේන්තුවට තීරීපත් වුණ මන්ත්‍රීවරයෙකුට ප්‍රදේශයේ හෝ රටේ තියෙන ප්‍රශ්නයක් අහන්න අයිතියක් තියෙනවා පසුගිය කාලේ විපක්ෂ මන්ත්‍රීවරු ආණ්ඩු පක්ෂයේ ඉද්දි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විශේෂයෙන්ම හේස මන්ත්‍රීතුමා චමින්ද මන්ත්‍රීව හැම සාක්ෂි දරනවා ආණ්ඩුවේ ඉඳගෙන ප්‍රශ්න රාශියක් ඇහුවා ඒ අයිතිය සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තියෙන්න ඕනේ ඒ අයිතිය නැති කරන්න බෑ ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද කියලා නෑ එහෙනම් ඕන මන්ත්‍රීවරයෙකුට අයිතියක් තියෙනවා ප්‍රශ්නයක් අහන්න ඒකේ වෙනසක් නෑ අපි ප්‍රශ්න ලියාපදිංචි වෙච්ච හැටියට ප්‍රශ්න ලියාපදිංචි වෙච්ච පිළිවෙලට අනුපිළිවෙලට කාටවත් අවස්ථාව දෙනවා හරි සාධාරණව අර යෝජනා කරපු පිළිබඳ එකඟයි අර සම්මව කියන්නේ දැන් ඔබ ඔබතුමා ඒ හැංගීම ආපු ගරු මන්ත්‍රීතුමනි ඊයේ දිනේදී මේ පාර්ලිමේන්තුවේ සිදුවිච්ච පිළිබඳ ඔබතුමා අනුමත කරනවද ඒ විදිහට ගරු කතානායකතුමනි එසේ ඒ මන්ත්‍රීතුමා ඒ අසාධාරණ සම්බන්ධව යෝජනා කිරීමේදී අපිටත් ඉතාමත් කනගාටුවෙන් ඔබතුමා යෝජනා කරන්නේ ඊයේ දිනේදී පැහැදිලිවම පක්ෂග්‍රහයව ඔබතුමා ඇතුළු මේ සමහර නිලධාරීන් හැසිරිච්ච බව අපිට කනගාටු 122 යටතේ තමයිනේ 121 යටතේ මේ දැන් එතුමා මේ මුසාමිල් මැතිතුමා කියපු සමව කියන අදහසට අපි ගරු කරනවා ඒ ගරු කරමින් මම ඔබතුමාට කියනවා ඊයේ කෝප් එකේ සභාපතිකම ආණ්ඩු පක්ෂයට ගත්තා වගේ එතුමා කියන පරිදි සමව ඒ කෝප් එකේ සභාපතිකම අද අපිට දෙන්න එතකොට ප්‍රශ්නත් සමව දාමු ඒ නිසා සමව වැඩේ කරන්න නම් ඒ ඊයේ කෝප් එක ඒගොල්ලෝ ගත්තා ඉඳා සමහරනේ කෝප් එකේ සභාපතිකම ඒගොල්ලෝ ගත්තා ඉඳා සමව අද පොඩ්ඩක් ඔබතුමා කියන්න ඒකට විරුද්ධ වෙන්න එපා කියලා අපි විපක්ෂයෙන් සමව අපි වැය කරමු ඒ නිසා සමව කරමු මරික්කාර මන්ත්‍රීතුමා අර ගතානායකතුමනි මම මේ ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමැති දැන් ඊයේ කෝප් කමිටුව රැස් වෙලා ඒකේ සභාපතිවරයා හැටියට ආණ්ඩුවට අවශ්‍ය පරිදි මාචාර්ය චරිත හේරත්මැතිතුමාව තෝරගත්තා එතුමා සාපේක්ෂව එතුමා හොඳයි අපේ ගැටලුවකුත් නැහැ නමුත් පෞගිය කාලේ දැන් මේ ගිය ආණ්ඩුව කරාද කොයි ආණ්ඩුව කරාද කියන එක අදාළ නැහැ අද තාක්ෂණයත් එක්ක ලෝකය ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ දැන් මේ ඕනෑම තොරතුරක් තප්පර ගානකින් දැනගන්නවා දැන් විනිවිදභාවය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා මහජනතාවට මේ මේවායේ කටයුතු කරන ආකාරය පිළිබඳව දැනගැනීමේ අයිතියක් තියෙනවා දැන් මේ පාර්ලිමේන්තුව සජීව විකාශයක් යනවා එතකොට මේ පාර්ලිමේන්තුවේ එඩිට් කරපු ඩිලේ ට්‍රාන්ස්මිෂන් එකක් නෙමෙයි තියෙන්නේ ලයිව් ට්‍රාන්ස්මිෂන් එකක් එතකොට කෝප් කමිටුවේ මෙතෙක් ආපු සම්ප්‍රදාය තමයි ඒක මාධ්‍යයට විවෘත කරලා තියෙනවා එතකොට දැන් ඒක මේ ඩිලේ එකකට යන්න වගේ එකක් නිකන් දැනෙනවා එහෙම එකක්. ඉතින් එහෙම කරන්න එපා. මොකද හේතුව මිනිස්සුන්ට ඒක දැනගැනීමේ අයිතිය එකක් තියෙනවා. අනිත් එක බය වෙන්න දෙයක් නැහැනේ. 2015-20 යාපාල ආණ්ඩුව කාලේ රාජ්‍ය ආයතනවල ක්‍රියාපටිපාටියනේ මේ විමර්ශනය කරන්නේ. එතකොට ආණ්ඩුවට අවස්ථාවක් තියෙනවා. බෞගේ ආණ්ඩුව කාලේ කොළඹ අතේ කුරුඳුවත්තේ ටයිකෝට් කාර්ය හොරකම් කරලා තියෙනවනම් බඩු එළියට දාන්න. අපි ඉල්ලන්නේ අලුත් දෙයක් ඉල්ලන්නේ නැහැ. මෙතෙක් කරගෙන ආපු එක එහෙම ඒ විදියට යන්න දෙන්න. ඔව් ජගත් පුෂ්කුමාර වන්තුවා. ඒක තමයි ඊයේ සාකච්ඡා කරා මම එතුමා මේ සභාව නොමග යන්නවත් මේ රටේ ජනතාව නොමග යවන්නත් උත්සාහ කරන්න එපා කියලා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
एक सभापत्तुमाट कोप कमिटी सभापत्तुमाट साकाच्चाय तुमा अलुतें पत्तुन मंत्रितुमे तुमा सभापत्तुमा हटीट करला तुमा साकाच्चा करला ए सामाजिकन दन्वन किला किव्वा ඒ වගේම කෝප් කමිටුවේ සභාපතිතුරේ දීව ගුණසේකර ගරු හිටපු ඇමතුමේ දරුවා. ඒ නිසා මේක පහුගිය වකවානුවේ විපක්ෂයට කියලා සුනිල් හඳුන්නේ නැති මන්තුමා ආණ්ඩුව හිටියේ. ඔක්කොම එකට පැහුවේ නඩුව විභාග කරේ අර කමිටුව හැදුවේ. එතන විපක්ෂය නෙමෙයි කඩවුදු කරේ ආණ්ඩුවේ කඩවුදු කරේ. ඒ නිසා ආණ්ඩුවට අවශ්‍ය විදියට රඳපෑවේ. නෑ නෑ. ඒ කඩවුදුද? එතුමා මගේ කරුණ විකෘත කරන්න උත්සාහ කරනවා. අපි කිව්වද දැන් අපි කිව්වේ මෙතෙක් කරගෙන ආපු එක එහෙම දෙන්න කියලා. ඒක සම්බන්ධව අමුතු प्रश्न अभी देखा दिदास पहाल मे माध्य सजीव माध्य दीला मेक पावित के हिटपु जनाधिपत माट हिटपु एमती पहार देंगे निलधारी तमंगे बल पावित कर ला तमंगे देशपालन न्याय सह देशपालन इलाक पावित कर तम एक पावित के इध अभिटात हो अभिटात मेक दिदास पहाल तमाम काले कड़प हो रहा है सभापति महाचार्य चरित महाराजायक ඒ ගන්න තීන්දුව ඔබතුමා අනුගමනය කරන්න. නැත්තම් මේ එක් එක් මන්ත්‍රීවරයෙක්ට උනෝනේ විදියට මාධ්‍යට සම්දර්ශනයක් ඉදිරිපත් කරන ඔබතුමාගේ සම මේ රටේ ජනතාවගේ මුදල් සහ කාලය වැය කරන්නේ නැතුව පක්ෂනායක රැස්වීම ඉන්නයි තීන්දුවක් ගත්තම කරු කතානායකතුමනි ඒක අපි ක්‍රියාත්මක කරන්න.